එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත්කරන ලෙස අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර යෝජනා කළ මන්ත්‍රීවරුන් පිටතට නොගොස් රැඳී ඡන්දයක් පවත්වා තිබෙනවා. එහිදී නව නායකයා ලෙස සජීව ප්‍රේමදාස මහතා පත්විය යුතු බවට මන්ත්‍රීවරුන් 52කට බිඳුවක් ලෙස තමයි මේ යෝජනාව සම්මත වී තිබෙන්නේ. එතනදී මන්ත්‍රීවරු ඉල්ලා සිටියා ඡන්දකින් නායකයා පත් කරන කැමැත්ත ගන්න කියලා. නමුත් ඒ සම්බන්ධව යම් විරෝධයක් තිබ්බ නිසා මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඡන්දයක් ගන්න මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත විමසුවා. මන්ත්‍රීවරු අතිබහුතරය 90%ක් නැගිටලා කිව්වා මේ සම්බන්ධව ඡන්දයක් තියන්න කියලා. නමුත් ඡන්දයක් නොතියා මන්ත්‍රීවරු 65 දෙනෙක් හිටියා. අන්තිමට මන්ත්‍රීවරු 52ක් ඇතුලේ ශාලාවේ හිටියා. ඒ 52කින් කැමැත්ත ප්‍රකාශ කරාම 52ම 90% සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂයේ නායකයා විය යුතුයි කියලා තමන්ගේ කැමැත්ත මතය ප්‍රකාශ කරා. අපි එතන මත විමසුමක් ගත්තේ. බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටවලා මේ රටේ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරනවා. ඒ සම්බන්ධව සහෝදර පක්ෂත් එක්ක අපි ඉදිරි දින කීපය ඇතුළ සාකච්ඡා කරලා අගමැති අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි ව්‍යවස්ථානුකූලව අවශ්‍ය දේ කරන්න අපි ඉල්ලා සිටිනවා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පක්ෂ සම්මේලනයත් කැඳවන්න. ඒ වගේම පක්ෂය කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව පක්ෂයේ සමගිය ආරක්ෂා කරගනිමින් මේ ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කරූ ජයසූරිය මැතිතුමත් මේ සම්බන්ධව සම්බන්ධ කරගෙන නායකතුමාගේ උපදේශකත්වය අනුශාසනාවත් ඇතුව සජි ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂ නායකත්වයෙන් සහ අගමැති අපේක්ෂකත්වයෙන් ඒ වගේම සන්ධානයක් විදිහට සන්ධානයක් වශයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සන්ධානයේ නායකයා වෙන්නේ සජි ප්‍රේමදාස මැතිතුමා. අද අපි මත විමසුමක් කරේ පක්ෂ නීත්‍යානුකූලව ඉදිරියේදී නායකයා විදිහට පත් කරගන්නවා. නමුත් මන්ත්‍රීවරුන්ගේ අති බහුතරයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා වී තිබටව කැමැත ප්‍රකාශ කරා. Yes, of course, those were views expressed by United National Party MPs who came out of the meeting. According to the MP, a proposal was passed with 52-0 to appoint Sajit Premadasa as the leader of the party. Ranil Wickremesinghe had left the premises when the proposal was made. However, the MPs who attended the meeting remained in the premises and passed the proposal 52-0. Shripath? ඔෂාලන්, එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ සිරිකොතට රැස්වෙච්ච මේ මන්ත්‍රීවරුන් අති බහුතරයක් ශ්‍රීපාල් තුෂාර් ඉන්දුනිල් යුනයිටඩ් නැෂනල් පාර්ටි MP is expressing his views and will now cross over to those. නෑ නෑ ඒක ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. නවින් දිසානායක මන්ත්‍රීතුමා කිව්වේ සඳහෝ අඟහරු ආද අවසන් තීන්දුවක් ගන්නවා. තමයි සජීව ප්‍රේමදාස මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරු ජයසූරිය මහත්තයා මේ ගැන සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධ සාකච්ඡා වුණාද? නෑ, අද නිල නොයන විදිහට එතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් බහුතර කැමැත්ත ප්‍රකාශ වුණා. සඳුදා අඟහරුවා දෙනකොට සමහර ලාවට ඒක නිල වශයෙන් ව්‍යවස්ථානුකූලව ඒ තීන්දුව තීරණය වෙයි. නිල නෑ. හොඳයි කොහොමද? ඔව් ඔව්. හරි, එතුමා බලලා ඔහම ගන්න තීරණයක් ඒතර නීත්‍යානුකූල වෙනවද? කෘත්‍යාධිකාරී මණ්ඩලෙ රැස්වලා ගන්න ඕනේ නැද්ද? Yes, Shripal, those were the views expressed by United National Party MP Tushara Indunil. Aushalan, Sirikota Paksha Mulasthanayata raswecha mantrivaru ati vishalam pirisak me wana pitath inne paksha mulasthane. Ithin ethenama kiyana nam me ada vishesha mantri kandaya rasima arambha vechcha welawa idamma Ranil Wickremesinghe mahathaya utsaha kale pradhana maatrukawa patthakin tiyala athuru maatrukawa gana digin digenama katha karanna. Visheshama Ranjan Ramanayaka mantriwarayage kriyaakalapaya pakshayata vechcha haani pilibandawa deergha welawak ko hadas dakwannata una. මේ සියලු කාරණා සජි ප්‍රේමදාස මහත්මයා ඇතුළු ඔහුගේ පාර්ශවය සවන් දුන්නා. සවන් දීලා මේ කාරණා දිගින් දිගටම යන්නේ මේක පක්ෂයේ
ප්‍රධාන අරමුණ වුණේ අද දවසේ පක්ෂ නායකත්වය වෙනස් කොට සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා ගැනීම. ශ්‍රීපාල් United National Party MP හරි Fernando is speaking right now. එහෙම කැමති නම් හිමිකක. එහෙම තමයි වෙලා තියෙන්නේ. ප්‍රොජෙක්ට් එක වෙලා තියෙන්නේ. එහෙම කියන විදිහට එහෙම කරන්නත් පුළුවන්. නමුත් කෙසේ වෙතත් බහුතරයට කන්දෙන්නේ කියලා අපි තුමාට බලපෑමක් කරා. අපි කොහොමද ඉදිරියට අපි සම්දානයේ කටයුතු අපි යනවා. සජ්ජාධිපතිව ලියා ගන්නවා නැද්ද කියන එකෙන් මට. ඔබතුමාලා හිතන්නේ නැද්ද තවමත් රනිල් මාත්‍යත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. බැරි නිසානේ මේ తీරණ ගත්තේ. එතුමා මේක දෙන්නේ නැහැ කියන එකත් හිතෙන්නේ නැද්ද? සිගර මේක ට්‍රයි කරන්නේ. ඒ නිසානේ මේ ඔක්කොම වෙන්නේ. ඔබතුමා තමයි උද්දේකාරිය සුණා කියලා අවංචක විරුද්ධව චන්ද්‍ර ප්‍රකාශ කරේ නෑ නිහඬව හිටියා නමුත් බහුතරය 52 65 52 හිටියා ශ්‍රීපාලේ අදහස් දැක්වේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා. ඔව් ඇතැම් කෙනෙක් දැන් හරින් ප්‍රනාන්දු මහත්මයා අර කියපු වගේම ඒ අවස්ථාවේදී රැස්වීම ශාලාවෙන් යන්න ගියා. ඒ කියන්නේ මට පක්ෂේත් වැඩක් නැහැ, මෙහෙම නායකයෙක් වෙනස් වෙන්නේ නැත්තම් ඉඳලා වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ ජනතාව ඉල්ලන්නේ මේක නෙමෙයි සජි ප්‍රේමදාස මහත්මයා කියලා. හැබැයි දැන් මෙතන 65 දෙනෙක් අතරින් මන්ත්‍රීවරු 52ක් සජි ප්‍රේමදාස මහත්මයාට නායකත්වය ඉල්ලනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ඔහුගේ කඳවුරේ ඉන්න පිරිස රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාර්යාලයට වෙලා ඒ පිරිස ඉන්නවා. අපිට තියෙන තොරතුරු අනුව සාගල රත්නායක මහත්මයා, එතකොට වජිර අබේවර්ධන මහත්මයා, තිලක් මාරපණ, ඒ වගේම රෝහිණි කවිරත්න, අකිල විරාජ් කාර්යවසම්, ඒ වගේම තමයි සංදීප් සමරසිංහ, ආශු මාරසිංහ, ඒ වගේම රංගි බණ්ඩාර, රුවන් විජේවර්ධන, නවීන් දිසානායක, ජෝන් අමරතුංග, මෙන්න මේ කියන කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ඔහුත් සමග කාමරයට වෙලා ඉන්නවා. මේකට මුණ දෙන්න එන්නේ නැතුව ඕක තමයි ශාලන් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් අද මේ පක්ෂ මුලස්ථානට රැස්වෙච්ච පාක්ෂිකයගේ මේ මන්ත්‍රීවරුන්ගේ අනිවාර්ය අපේක්ෂාව බවට පත් වෙලා තිබුණේ සජි ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වය ලබා ගැනීම. මෙතනදී ඔවුන් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණ බොහොම උපක්‍රමශීලීව වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශ්වය වේ. දැන් දකින්නේ මේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීම අතරතුර ලබාගත් දර්ශන. ඔව් ශ්‍රීපාල, ඔබතුමාට මේ තම විග්‍රහය ඔෂාලන ඇත්තනම කියනවා නම් දැන් මේ රැස්වීම සාකච්ඡා රැස්වීම ශාලාව තුළදී වික්‍රමසිංහ මහත්මයාගේ කඳවුර උත්සාහ කළා ඡන්දයක් පවත්වන්න නැතුව ඉන්න. මොකද සජි ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදීව දැන් මොකද මෙතන රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා කරූ ජයසිරි මහත්මයාගේ නම. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් යන්නේ නැහැ කියලා කියනවා. දැන් සජි ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායක විදිහට ඔහුගේ සහයත් මහමැතිනට ගන්නවා කියනවා. නායකත්ව මණ්ඩලයක් විදිහට තමයි. මණ්ඩලයක් විදිහට කටයුතු කරගෙන මහමැතිවරණේ ඉදිරි කටයුතු මෙහෙයවමුයි කියනක තමයි මොවුන්ගේ යෝජනාව වුණේ. හැබැයි මේක නෙමේ ජනතාවගේ අපේක්ෂාව වුණේ. මෙතනට ගිය සියලුම මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂාව වුණේ. ඒ නිසා ඔවුන් යෝජනාවක් අන්තිමේදී ගෙනෑවා සජි ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම නෑ. අපිට සජි ප්‍රේමදාස මහත්තයාට නායකත්වය අවශ්‍යයි. මේ සඳහා ඡන්දයක් ඕන අපිට. එහෙනම් රහස් ඡන්දයක් පවත්වමු. කරු ජයසිරි මහත්මයාද, රනිල් වික්‍රමසිංහ මහත්මයාද, සජි ප්‍රේමදාස මහත්මයාද කියලා. මේ සම්බන්ධවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිදු පිළිතුරක් දුන්නේ නෑ. ඔහු මේක නොමග යවයා. මේ කටයුත්ත කරන්න බෑ කියන එක තමයි දැනුම් දුන්නේ. ඊට පස්සේ සජි ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම කිව්වා අපි එහෙමනම් ඡන්දයක් පවත්වන්න ඕනද කියලා දැනගන්න ඒකට ඡන්දයක් පවත්වමු කියලා. ඡන්දයක් අවශ්‍යද දැනගන්න ඡන්දයක් පවත්වමු කියලා. මෙතනදී හිටපු මන්ත්‍රීවරුන් 38ක් ඒ අවස්ථාවේදී නැගිටලා කිව්වා අපිට ඡන්දයක් ඕන කියලා. ඒ කියන්නේ බහුතරය කිව්වා ඡන්දයක් ඕන කියලා. ඒ අනුව තමයි අවසානයේදී නායකත්වය වෙනස් වෙන්න ඕනද කියන කාරණාව පිළිබඳව මෙතනදී ඇති කරගත්තේ යම් සාකච්ඡාවක්. මේ සාකච්ඡාව තුළ අන්තිමේදී යෝජනාවක් විදිහට ගෙනාවේ. මේ යෝජනාව ගේනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ ඔහුගේ කණ්ඩායම මේකට විරුද්ධ වුණා. මේකට මුහුණ දෙන්න බෑ කිව්වා. මෙතනදී වික්‍රමසිංහ මහත්මයා කියලා තිබුණා අද මන්ත්‍රීවරුන් ඒ තරම් පැමිණිලා නැහැ. මේ මන්ත්‍රීවරුන් අඩුයි. ඒ නිසා අපිට ඡන්දයක් පවත්වන්නට හැකියාවක් නැහැ කියලා. මේකෙන් පැනලා යන්නම තමයි වික්‍රමසිංහ මහත්මයා උත්සාහ කළේ. ඒ අනුව තමයි මෙතනට ආපු මන්ත්‍රීවරුන් දැන් 65ක් වගේ සංඛ්‍යාවකින් 52ක් මේ අතරින් යෝජනාවක් ගෙනාවා
සජිත් ප්‍රේමදාස මහත්තයට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතුයි කියලා, පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයි කියලා. මෙහිදී මන්ත්‍රීවරු 52ක් ඒකමතිකව කියා සිටියා සජිත් ප්‍රේමදාස මහත්තයට තමයි මේ නායකත්වය හිමි විය යුත්තේ කියලා. ඉතින් මෙතනදි මෙන්න මේ නිසා තමයි දැන් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා, ආරින් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු මේ മന്ത്രി කණ්ඩායම දැන් සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් ඉවතට ඇවිල්ලා ඔවුන් මාධ්‍යට කරුණු දක්වන්නේ මෙතන ගෙන අපේ යෝජනාවේ බහුතර දෙනාගේ 52ක් සජිත් ප්‍රේමදාස මහත්මයාට නායකත්වය දෙන්න එකඟත්වය කැමැත්ත පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 70ක් 73ක් වගේ සංඛ්‍යාවක් තමයි ඉන්නේ. එහෙමනම් ඒ 73න් අද 65ක් සහභාගී වෙලා මේ 65නුත් 52ක් සජිත් ප්‍රේමදාස මහත්මයාට නායකත්වය දෙන්න කියලා ඒකමතිකව ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථාවක පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනව නම්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනව නම් කළ යුත්තේ පක්ෂ නායකයෙකු විදියට ඔහු සජිත් ප්‍රේමදාස මහත්මයාට නායකත්වය බාර දීලා ඔහු මෙතනින් ඉවත්ව යන එක. දැන් මෙතන ශාලන් වෙලා තියෙන්නේ වික්‍රමසිංහ මහත්මයාව රැකගන්න වික්‍රමසිංහ මහත්තයට යන්න එපා කියලා බල කරන පිරිසක් ඉන්නවා. මේ අතර ආශු මාරසිංහ මහත්මයා, විශේෂයෙන්ම වජිර අබේවර්ධන මහත්මයා. වජිර අබේවර්ධන මහත්මයා තමයි ටිකක් දිගින් දිගටම මේ മന്ത്രി කණ්ඩායම් රැස්වීමෙත් අදහස් දක්වන්න පටන් අරන් තිබුණේ මේක එහෙම කරන්න බෑ කියලා. ඒ අනුව අකිල විරාජ් කාර්යවසම් මහත්මයා, පක්ෂයේ සභාපති කබීර් හෂිම් මහත්මයාත් එක්ක මේ ලොකු වාක් සංග්‍රාමයක් ඇති කරගෙන තිබුණා. ඔහුත් අදහස් දක්වන්න ගිහිල්ලා තිබුණේ ප්‍රධාන කාරණාව නෙමෙයි, පළාත් පාලන මැතිවරණයේ පරාජයට පත් වෙන්න හේතු වෙච්ච කාරණා. මෙතනදී නැවතත් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්න ගත්තා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිශතයන් පිළිබඳව අවශ්‍ය නැති මාතෘකා මෙතනට ගෙනහැර දක්වන්නට වෙච්ච නිසා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා සහ ඔහුගේ කඳ උර ඔහුගේ කණ්ඩායම දැනගත්තා මේ කටයුත්ත අදත් නිමා කරන්න නෙමෙයි හදන්නේ, ඊළඟ මහමැතිවරණයේ පරාජය කරා යන්න කියලා. මෙතනදී වජිර අබේවර්ධන මහත්තයාට චෝදනාවක් ගෙනාවා මෙතන නැගී හිටපු මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම. ඔබ රාජපක්ෂ මහතුරුත් එක්ක යටින් ඩීල් එකක් තියෙනවා කියලා. ඔබ කවදාවත් ඉදිරියට එන්නේ නැතුව ඉඳලා ආසන්න දින කිහිපයේදී එළියට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තේ ඩීල් එක නිසාද කියලා අහන්න පටන් ගත්තා. ඒ නිසා මෙතන දෙදෙනා අතර ලොකු වාග් සංග්‍රාමයක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම හරිම් ප්‍රනාන්දු මහත්මයා, එතකොට වජිර අබේවර්ධන මහත්මයා, සුජීව සේනසිංහ මහත්මයා මේ කියන කණ්ඩායම් අතරේ තමයි මේ වාග් සංවාදය ඇති වුනේ. ஐக்கிய கட்சி தலைவரான ஸ்ரீகொத்தாவில் இன்று இடம்பெற்ற பாராளுமன்ற குழு கூட்டத்திலே பரிந்துரைக்கப்பட்டது. ரணில் விக்ரமசிங்க அதன்போது அங்கிருந்து வெளியே சென்ற நிலையில் கட்சிக்கு புதிய தலைவரை நியமிப்பதற்கான பரிந்துரையை முன்வைத்த பாராளுமன்ற உறுப்பினர்கள் வாக்கெடுப்பை நடத்தியுள்ளனர். இதன்போது கட்சியின் புதிய தலைவராக சஜித் பிரேமதாசவை நியமிக்க வேண்டும் என 52-0 என்ற வாக்கெடுப்பில் பிரேரணையொன்று நிறைவேற்றப்பட்டுள்ளது. இந்த கூட்டத்தின் பின்னர் ஐக்கிய தேசிய கட்சியின் உறுப்பினர்கள் வெளியே வந்து ஊடகங்களுக்கு கருத்து வெளியிட்டிருந்தார்கள். பாராளுமன்ற உறுப்பினர் ரஞ்சித் மத்தும் பண்டார ஊடகங்களுக்கு கருத்து வெளியிடும் பொழுது எதிர்வரும் பொதுத் தேர்தலிலே சஜித் பிரேமதாசவை பிரதமர் வேட்பாளராக நியமிப்பதோடு ஐக்கிய தேசிய கட்சியின் தலைவராக நியமிக்க வேண்டும் என்ற பிரேரணை இன்று நிறைவேற்றப்பட்டதாகவும், குறிப்பாக இது சம்பந்தமாக ஏனைய கட்சிகளோடு இணைந்து கூட்டமைப்பை உருவாக்கி சஜித் பிரேமதாச தலைமையிலே எதிர்வரும் பொதுத் தேர்தலிலே போட்டியிட உள்ளதாக அவர் குறிப்பிட்டிருந்தார். அதே போன்று இன்று கருத்து கணிப்பொன்றை மேற்கொண்ட போதிலும் உத்தியோகபூர்வமாக கட்சியின் யாப்பின்படி எதிர்வரும் திங்கள் அல்லது செவ்வாய்க்கிழமையில் கட்சியின் தலைவராக சஜித் பிரேமதாசவை நியமிப்பதற்கான செயற்பாடுகளை முன்னெடுக்க உள்ளதாக ரஞ்சித் மத்னோ பண்டார குறிப்பிட்டிருந்தார். அதே போன்று பாராளுமன்ற உறுப்பினர் ஹரின் ஃபெர்னாண்டோ வெளியே வந்து கருத்து வெளியிடுகின்ற பொழுது, குறிப்பாக இன்றைய கூட்டத்திலே கலந்து கொண்ட 62 பாராளுமன்ற உறுப்பினர்களில் 52 பேர் சஜித் பிரேமதாச கட்சியின் தலைவராக நியமிக்கப்பட வேண்டும் என்ற நிலைப்பாட்டிலே வாக்களித்ததாக அவர் குறிப்பிட்டிருந்தார். ஆகவே ஐக்கிய தேசிய கட்சியின் தலைவராக சஜித் பிரேமதாச தலைமையில் தாங்கள் தொடர்ந்தும் பயணிக்க உள்ளதாக அவர் குறிப்பிட்டிருந்தார். එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ ඔහු ආරක්ෂා කරගනිමින් මන්ත්‍රීවරු 15 දෙනෙකුටත් අඩු සංඛ්‍යාවක් තමයි මේ වෙලාවේ වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඉන්නේ. එහෙමනම් පක්ෂයක් විදියට ගත්තා ඊපස්සේ බහුතර දෙනා ඉල්ලන්නේ මොකද්ද? හැබැයි දැන් අපි දැන් මේ උදේ වරුවේ වෙච්ච කාරණා කිහිපයක් මතක් කරනවා නම්, රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනගෙන හිටියා විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආපු ගමන්ම දැන් අද දවසේ තීරණාත්මක තීන්දුවක් ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරු පෙළ ගැහෙනවා කියලා. ඉතින් වික්‍රමසිංහ මහත්මයා කළේ ආපු ගමන්ම කරේ අද උදේ ඉඳලා මන්ත්‍රීවරුන් තෝරාගත්තු පිරිසකට දුරකථන ඇමතුම් ලබා දුන්නා. ඒ දුරකථන ඇමතුම් ලබා දීපු පිරිස අතර පහුගිය කාලේ මාධ්‍ය හමු පවත්වපු අය, සජි ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් පෙනී හිටපු අයට තමයි දුරකථන ඇමතුම් ලබා දීලා තිබුණේ. දීලා පක්ෂයේ ව්‍යවස්ථාව පිළිබඳව
දිගින් දිගට කරුණු පැහැදිලි කරලා දෙන්න පටන් අරන් තිබුණා. පක්ෂ ව්‍යවස්ථාව මෙතනදී ගැටුමකට යන්නේ නැතුව අපි සියලු දෙනාගේම මතය විමසමු කියලා. ඒ මතය විමසලා ඒ මතය අනුව අපි ඉදිරියට යන් කවුරුත් එළියට දාන්න ඕනේ නැහැ. සියලු දෙනා එකතු කරගෙන යන් කියලා. නමුත් ඒ වෙලාවේදී ඒකට එකක වෙච්ච නැති අය නැගිටලා ගියා. ඒ පාර අපි ඒ වෙලාවේ සාකච්ඡා කළා. මතය කුමක්ද කියන එක අපි විමසමු කියලා අපි තීන්දුවකට ඇවිල්ලා මතය විමසුම අවස්ථාවේදී හිටපු 65 දෙනාගෙන් 52 දෙනෙක්ම සජිත් ඇමතුමාගේ නායකත්වයෙන් ඉදිරියට යා යුතුයි කියන මතය ප්‍රකාශ කළා. ඒ නිසා මෙතනදී පැහැදිලිව පේන්නේ අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත යුත්තේ සජිත් ප්‍රේමදාස කියන එක අද මේ අවස්ථාවේදී පැහැදිලිව තීන්දුව වුණා. ඒ ඉදිරියේදී අපි ඒ අනුව ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා තීරණ කරන වෙලාවේ නායකතුමා හිටියද? ඒ වෙලාවේ හිටියේ නැහැ. එතර වළංගුද මේකද නායකතුමා නතු මෙහෙම තීරණ ගන්නේ නැහැ. මෙහෙමයි දැන් මේ වෙලාවේ අපි මතය විමසුවේ. දැන් ඉදිරියේදී අපි නීතියානුකූලව අවශ්‍ය කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතාම ඉක්මනින්. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට නායකතුමාට පත් කිරීම කරන්න පුළුවන්. එතර ඒකදී මේක නැත්තම් මොකද කරන්නේ? කෘත්‍යාධිකාරී මණ්ඩලයක් දැන් නැහැනේ තාම. තාම මේක එදා දින්නත් බෑනේ. දැන් ඡන්දයක් ළඟ එනවනේ. ඉක්මනටම අපි තීන්දුව తీරන අරගෙන ඉදිරියේදී ඒ කටයුතු සේවත් අවස්ථාවක් දුන්න නැත්තම් වෙනම පක්ෂයකට යනවා. ඒක ඒලාට බලමු. හොඳයි, සිරිකොත පක්ෂ මුලස්ථානයට විශේෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම සඳහා සහභාගි වෙන්න ගිහිපු මන්ත්‍රීවරුන්ගෙන් දැන්ට කිහිප දෙනෙක්ම එම ස්ථානයෙන් පිටත් වෙමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අදාළ ස්ථානයෙන් ඔහුගේ කාමරයට ගියන් පස්සේ මන්ත්‍රීවරු 10ක් 12ක් වගේ සංඛ්‍යාවක් ගියා. ඒ අතරේ රංගේ බණ්ඩාර මහත්මයාත් එළියට ආව රැස්වීම භූමියෙන්. රංගේ බණ්ඩාර මහත්මයා මේ වෙනකොට සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් ඉවත් වෙලා දැනට ගිහිල්ලා තියෙනවා අපිට ලැබෙන තොරතුරු අනුව. ඒ කියන්නේ වික්‍රමසිංහ මහත්මයා සමග කාමරයකට වෙලා ඔහු රැඳී සිටින්නේ නැහැ කියන තොරතුරු ඔහු තවත් මන්ත්‍රීවරයෙකුට පවසා තිබෙනවා. මට අවශ්‍යතාවයක් නැහැ පක්ෂ නායකයෙකු වෙනු රැඳී සිටින්න කියලා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායම අතර යම් සැකයක් මතුවලා තිබුණා. රංගේ බණ්ඩාර මහත්මයා අන්තිම මොහොතේ ගත්තු ක්‍රියාමාර්ගයේ කුමක්ද කියන එක පිළිබඳව අපි බලමු. තවත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉන්න මන්ත්‍රීවරුන් මොන වගේ අදහස් දක්වන්නේ කියන එක පිළිබඳව අපිට පුළුවන් ඒකත් ෂැලන් ඉදිරියට ගෙනියන්න. අපි ඉල්ලා සිටියා මේ සඳහා බහුතර කැමැත්ත ඉල්ලා සිටියා. එතකොට ඡන්දයෙන් මේක විසඳා ගැනීම සඳහා කැමැත්ත ඉල්ලා සිටියා. ඉතින් එතනදී 65 දෙනෙකුගේ යුක්ත කණ්ඩායමේ 52ක් කැමැත්ත පළ කළා. මේක ප්‍රජාසන්ත්‍රවාදී විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා වෙත මේ නායකත්වය ලබා දිය යුතුයි කියලා. මම හිතන්නේ නිය නොයන විදිහට තමයි කටයුතු සිද්ධ වුනේ. එහෙට අනිත් දැනුපට ඒක ගරු නායකතුමත් එකතු වෙලා ඒක පිළිබඳව නිල තීන්දුව තීරණයක් දැනුම් දෙයි. ඉදිරි කටයුතු අපි ඊට පස්සේ කොහොම වුණත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය යටතේ අපි ආරම්භ කරමු. ඡන්දවිසීම සිදුවන අවස්ථාවේදී නායකතුමා හිටියද? අපි එකවරයක් ඉල්ලා සිටිය ඡන්ද විමසීමකට කැමැති අයගේ මතය පෙන්නුම් කරන්න කියන එක. ඒ අවස්ථාවේ අතිබහුතරයක් නැගිටලා අපිට ඡන්දයකින් මේක විසඳ ගන්න අවස්ථාව දෙන්න කියන කාරණය තහවුරු කරද්දී නායකතුමා එතන හිටියා. රවි කරුණානායක පක්ෂ උපනායකවරයා හිටියා. පක්ෂයේ සභාපති කබීර් හෂිම් මහත්මයා හිටියා. සජිත් ප්‍රේමදාස මහත්මයා හිටියා. පක්ෂයේ විවිධ නායකින් රාශියක් ඒ ස්ථානයේ හිටියා. මේක කියන්න දන්නේ නැහැ. මොකද දැන් ඡන්දය නොදුන්න කෙනෙක් නැහැ. ඒ අවස්ථාවේදී පක්ෂව ඡන්දය පාවිච්චි කළා 52ක්. ඒ අතර හිටපු 13 දෙනෙක් කවුරුන් හෝ කිසිම කෙනෙක් ඡන්දයේ විරුද්ධව පාවිච්චි කළේ නැහැ. ඒ නිසා අපි හිතන්නේ නැහැ එතන අපිට නමක් ගමක් පෙනුනේ නැහැ. ඒ අය සමහල්ලවට එළිය යුතුයි. ඒ කියන්නේ ස්ථිරයි සජිත් ප්‍රේමදාස පක්ෂනායක ගුරේ සම්බන්ධු. මම හිතන්නේ ස්ථිරයි කියලා කියන්නේ දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙයක් තියෙනවා නම් බහුතර කැමැත්තට මතයට ඉඩ දෙනවා නම් ඉතින් ඒ බව තමයි මේ ස්ථානයේ තහවුරු වෙන්නේ. ಐಡಿ ಕಾರ್ಡ್ ಕೊಡಿ ಐಡಿ ಕಾರ್ಡ್ 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 ಐಡಿ ಕಾರ್